ට මිනිස්ුෙනුව සියලූම පුරවැසියන් වෙනුවෙන්. අපි තීන්දුවක් ගත්තා ජනවාරි මාසි තිස්සක තීන්දුවක් ගත්තා රටේ දැවන ප්‍රශ්න සම්බන්ධය. අපේ රටේ පුරවැසියෝ පුදුමාකාර විදිහට මිරිකිල තැලිලා පිච්චිලා. අල්ලු බවට පරිවර්තනය වෙලා දුක් දනා ඇැද ජීවත්වෙන්නේ අපේ රටේ පුරවැසියෝ. එ පුරවැසියන් වෙනුවෙන් අපි කල්පනා කළ අප හාමුදුරන් වහන්සේලා සිවිලි සංවිධාන වගේ මනකු රටේ පුරවැසියෝ එකතු වෙලා මේ රටේ පාලකවෝ පක්ෂ විපක් සොක්කොම් විනාස දනවිනාසය. අඩු කරන්න රටේ මිනිස්සුන්ට පුරවැසියන්ට සහන දෙන්න කියලා අපි ලෝකෙම ආදරය කරන දිනයක් තමයි පෙබරවාරි මාසේ දාහතරවෙනිදා. ඒ දවසට ජනාධිපතිවරයා මුන්න ගැහෙලා. මේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඒ වගකීම බාරාරගෙන අපි ජනාධිපතිවරයා මුණ ගැහැන්ඩුවනැක ලපි තීන්දුවක් ගත්තා. වගේ අපේ පුරවැසියම්මයිකව මේක මේ විදිහට උනොත් හොඳයි කියලා. ඊට පස්සේදී අපි එම කතා කර නැනකොට වගේම අපි සටියක් ඇතුළොත මේ හිතුවක් කාර තීරණ. හිතු මතේ. පුරවැසියන්ට සුබසිද්ධියක් නොවෙන වගේ පුරවැසියන්ගේ පැත්තේ හිටගන්න නැති. පාලකවෝ හමවෙලා පිට වැඩක් නෑ. අපේ කාලය අපේ පුරවැසියන්ගේ කාලේ නිකං ගඟට ඉනි කපන වගේ මේ අයට ගිහිල්ලා අපි කිව්වට අපේ රටේ ජනතාවට සහන දෙන්නකවට එහම සහන දෙන්ද සූදානමක් නෑ. එක හොඳටම තේරෙනවා. නිදහස්සස්වේ රටේමිනිස්සු සැමරුව නෑ කොඩියක් දැම්මෙනෑ රජ යායතනවලට ඒ ඒ විදිහට සිද්ධ කරගත්තා. එවගේ ත්‍රවිධහමුදාව පොලීසිය සිවිල්ලාර් බලකාය මාර්ගබාධක යොදවලා තායිලන්තයාගමැතිවර යයි. ප්‍රභූපන්තියේ අයයි ජනාධපතිවරය ඇතුළු ප්‍රභූපන්තියේ අය ඒ නිදහස්සුස්සේ හොඳට සැමරුවා. එගේම හොඳට ප්‍රීතිය බුක්තිවිින්දා. සතුටුණා එන්ජෝයි කලා. හොඳ පන්න එකක් ගත්තා. ගුවනෙන් මුහුදෙන් ගොඩබිමෙන් සියලුම අවාවද පැරෂුට් ඔක්කෝම සන්දර්සනය බැරුවම් බැලුවා. ඒවගේම ඔප්පු බෙදලා බේරිලා ලයිඩ්ඩාලා තව මදිහින්දා දමුල්ල ක්‍රීඩාගනෙන් පැරුට් සන්දර්සනයයක් තිෙලා සංගීතය කුත්ත වැත්තු. අප රටේ මිනිස්සු තේරුම් ගණටෝ නෑ එහෙම සතුටක් බුක්තිවිඳින්ද පුළුවන් රටක්්ද මේක. එහෙම එන්ජෝයි කරන්න. ප්‍රීතිවෙන්ඩ පුළුවන් තත්ත්වයක ද අපේ රටේ මිනිස්සු ජීවත් දෙන්නේ. එහෙම යුගයක වකවානෝක තමයි මේ අය මේ විදියට හිතුවක් කාර විදියට දඩබර්, දරදඩු විදිහයට රටේ ජනතාව ගැන හිතන් නැතුව මෙයාල කටයුතු කරනවා. වගේම මහකන්දරාව ජනපදය කියලා කියන්නේ අක්කර පම්බාකට එයා ගොවි ජනපදය. ඒ ගොවි ජනපදයෙන් යළ මහකන්න කරගන්නේ අහස් වැැස්සෙන් වැටන ජලේ පිරණ ජලේ. තින් අපේ පරම්පරාවේ මුත්තලාගේ කාලිඳලා අපි කිව්වේ කනදරාවට වතුර දෙෙන්ඩ මොරගහකන්ද කපන්්ඩ ඒරුවයෙන් වතුර ගෙනල්ලා අපිට දෙකන්න වැඩ කරන්නඩ පුළුවන්ග දිට අපිට සකස් කළ දෙන්නගෙන. නමුත් එහෙම සේයාවක්වත් කනදරවැවට වතුරු ටිකක් ඉන්නෙ නෑ. තින් ජයිකා සමා ජයිකා ආයතනින් උතුරු ජලයෝජනා ක්‍රමය කියලා ජලයෝජනා ක්‍රමයක් ආරම්භ කළ තියෙනවා බටයක් කරවම් බටය එකක අපි හිටගන්න පුළුවන් ඒ තරම් විශාලයි ඒ බටේ එතකොට ජනාධිපතිවරයා හිතුවක් ර විදිහට ඒයේ ගොවි සංවිධාන කරා දිස්ට්‍රික් ල එකක වරයා මඟ ඒකෙන් තීන්දුවක් ලැබිල නෑ ඒවා සාර්ථකයි ඉතින් ගොවී අපිට විල්ල කිව්වා එ අපි ගොවිියන්ගේ මෙ සේසෙන් රජරට ගොවි ජනපද ඉතින් ජනධිපතිවර දැනම්දීල තියෙනවා මෙහෙම ගොවියන්ග විරෝධතාවයක්තිව කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා මට ප්‍ර්නයක් න රෝධයක් තිබට ය හෙමෙක් කෙනෙක් එහන් ඔන්ලයින් එකින් හරි මම්මේ ජයෝජනා කන ජයෝජ උත්තුර ජයෝජන ක්‍රමේ විවෘර්ත කරන කියලා ඔන්ලයින් ත පත් හෙද ඇන්ගලතිනෙ හිදන්න එහෙදා අපි මේ කරුණු කාරණාද බැලුවහම ජනාධපතිවර හම්බුවේට දාහතරෙන්ට පියන්න නෑ නි්පලයි මේ වගේ ජනතාවක පැත්තේ හිටගන්න නැති ජනතාවට සුබසිද්ධයක් සලකාන ජනතාව හනට සබන් නොදෙන යත් අපිට ගනු දෙනුවක් කරන්න වැඩක් නෑ. එහින්ද අපි තීන්දු කරා ඒ ගමන අප යන්නෑ. අපි දැන් දකිනවා පක්ෂවි පක්ෂ ඔක්කොම. එවගේම හිටපු සෞඛ්‍ය අතිවරය අපරාධ පක්ෂන් දොමයන්තුට පරාධ පරික්ෂන් දොර්මයන් අධිකරණයට අධිකරණය උත්තරිට අධිකරණය ඒ ක්‍රියාදාමය හොඳරම කරලා තියෙන. එතනින් බන්ධනාගරට බන්ධනාගරෙන් බඳරා රෝහලට ඊට පස්සේ. රෝහලෙන් තවත් පෞද්ජි රහලකට ඊට පස්සේ එයාගෙන බෙහෙට්ටික යාට ශුවර නැතිහින්දා. මොකද මල්සාාල දාල තිනක වන ඉස්ප්‍රතාලගාව මො රැව් පිලි රැව් දෙනව දැඟයාට එහෙන්දා යකිව මට මේ බෙත්ත එපා මට සිංගප්පුූරුවන්ගැෙන බේටික මට දෙද. තින් ඒ වගේ කොයි විදිහට නීතිය ක්‍රියාත්මකුණත් මේ පාලකයෝ නීතිය තමන්ගේ තට ඕනෑ විදිහිට අරගන්න තමයි කටයුතු කරන්න. ඉති ඒ හින්දා අපිට පේනවා එහෙම රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්න නෑ. එවගේ මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්න නෑ එමනිසාි දාහතරන්දා ජනාතිපතිවරත්ක සාකච්ඡා කරීමට බලාපොරොත්තු වෙන්න යන්න නෑ. ති අපි දකිනවා මේ වෙනකොට නීතිය පාලනතන්තරය බලය ඔක්කම තියෙන්නේ මේ අයගාව. හැබැයි රමුක්කැල් ඇමතිවරයාට විරුද්ධව අමාත්‍යන්සින්දුු තොරතුරුවර අර අප සිවිල් සංවිධාන මගෙන්රට සංවිධානනි ස අනිකුත් සංවිධාන එකතු වෙලා සංජයේ මහාවත්තල වගේ අප සහෝදර සහෝදර එකතු වෙලා අපරාධ පරික්ෂ පාරමිතුර කියල පැමණිකර පැමිල්ලි කරලා බලයක් නැතුව. දැ මේය බලය ඉල්ලනවා බලය දෙන්්ඩලු අපි හොරු වල්න්න කියලා පයිල් එහමත්ත තින නතාවවිති පරමණ ැ ඔය පයිල්ටික මෙන්න මේ සිවිල් සංවිධානට දෙන්නනකු. එතකොට මේ සංජයේ මහවත්තලලා වගේ අපේ සිවිල් සංවිධානල හැබැයි මේ පරමාර්ය තමයි අපේ සිවවිල් සංවිධානල දැනටත් බැන්්ඩේට් කලා තියන්නේෙ උසා විනියෝගයක් නැතුව හලා පොලිස් සැපදෙන්න්න හැදුවවා පොලිස් සැපගත්ත නෑ රුධිකරණයන්තම යාලා ඒක ප්‍රශ්න විිණ ගත්තේ. එතකොට මේයාලා ඇස්මස් ලක්. හලල තමයි මේ ඇමතිවරයා හිරට දැම්මේ බලයක් නැතුව. මේක කරේ පෞද්ජිලිකනේ සමස්ත පුර වැසියා වෙනුවෙන්. ආගන් ජාතිබේද පක්සමුකුත් නෑ මේ කරපු හොරකමට පිකාවෙන් සිමින්ති කොට්ක් ද පාරක්හල සිමින්තිි කොට්යකෙන් හෙම කොමිස් කතරක් හම කනව එම කරන්නක නමුත් මේ මානුසය පැත්ත බලන්න දරුණු පිළිකාවකින් පෙළෙන. ලෙකුට බෙත් හලති ජායල කො හමිට ල ම තුට ගන්න තුරත්තුන හැමිල්ටන් නැල වතුර. එතකොටට එහෙම විනාශකාරි දේශ පාලක්නයෝ මේ රටේ ඉන්නේ ඉති නීතිී ක්‍රාත්ම කරන්නි කල ඉල්වර ක නමුත්ේ කරපුවා අයට අපගේ ගෞරෝනීය ප්‍රනාාමේ ස්තූතිය පු ද කරන රටේ පුරවැැයන් වෙනුවේ. ඇැබැයි යාාවිත රක්නවෙයි අපි ඉදිරියේ දී සියලුම සිවිල් සංවිධානවල සහෝදර සහෝදරියන්ට මාධ්‍යයට සියලු මාධ්‍යයට. අපේ පන්සල්ලොල තියෙන මාධ්‍යාහිතන YouTubeුප තියන පේස්බුක් තියනවා ගුවගලි නාලිා තියන රූපහහි නාලික තින බණ කියන කෙනෙවේ මේ වෙල කරන තියෙන්නේ. අද්‍යාවසේ බණ තුන්මාහෙද කරන්න ඕන හැබැයි මේ වෙලාවේ කරන්නොට ඕනැත්තේ අපේ රටේපුර වැසියන්ගේ අවශිතාවෙනුවෙන් මෙ සියලු මාධ්‍යායතන. සියලු යතිවර අන්වහන්සේලා. සියලු පූජ්‍යිය පක්සේ. ප්‍රසාධී මෙ සියල් දෙනම නැග හිඳලා කියන්නට මේ අපිට වෙච්චි අසාධාරණය වෙනුවෙන් අපි නැගී හිටලා සාධාර්නනිෂ්ට කරන්න අපි කටයුතු කරන්න ඕනේ ඒවාගේ බලයක් නැතු දැන් සිවිල් සංවිධානරා මේ ප්‍රාර්ථනය විශ්ට වෙලා තියනවා එහෙමම හිතන්න බැෑ ත් නීතිය ඔය එක්කොම තියන යාලාගවන එතකොට විවිධ වංුග හන්න පුළුවන්. එතකොටට දැන් අපි ඔය එක ඇමතිවරෙක් පිතරක්නවී අමාත්‍යන්ස ලේකල්ල. පාති ස භ මන්තතිරලලා සබහ හිට පුස බහපතිලා පලාා ස භහවල්ලල නගර ස භහවල්ලු සහාර්ලිමින්තුනි ෝජනය කරන අප දායරතන හාදුරකිව ලක්ෂ දහයක් පහලුවක් මාසෙකට එක්කෙනෙකුට හම්බරෝ. කටාරි නෑන මේ වර ප්‍රසාධ වර්නකත් ඒට බොරුවට පපුුවට අ ගහල දෙවිෂම් දීලා උගුර පැලෙන්ඩ කෑ ගහනවා අපේ පුර වැැසිවනේ ය කෙනෙක්ත් පුරවැැසියවනේ න මෙන්න. ර සංගරතම සිවිල් සංවිධාන්තමයි ඉන්නන්නේ. ඒහින්දා. අනුරකු මාර්දිසානායකෙන් මට අහන් තියෙනවා දැන් අසූනමය කාලේ මතකඇති අපේ හැඳුනුම්පත්තික ගත්ත හැක්ටරි ගිනි තිබා බස් ගිනි තිබ්බා ටර්ක්පෝර්න් විනාසකර විිවිත් ජීවිතහාන නැතිතරලා දේපලහන් නැතිකර ඉන්ඩියාවේ කිසි දෙයක් ගණ්ඩෙප කියලා ප්‍රතික්ෂේප කරන්නෙක්. ඒ කඩවල් පවා ගිනි තිබයි. එත කොට දෙද හැම පස උපන්දරුව ගැ දන්නේ නෑ හි ම්ම ලතාතල ගහගන්න දැන්ම ඒ පෙරිදා අන්ුරුකුමාර තුළු ක්ඩාමක්කන ඉන්දියාව යා පක්ෂේත්නේ හ අන්ඩ පුළුවන් හැබැයි ඒතන අපිට දැරෙනවා මොනවාහරි ඩීල් එකක්තියනවා කියලා අපි අහනු අනුරගින් ලංකාවත් ඇතුළත් සිටියමක් ඉන්දියාවේ ඉන්දියාවට හෙවත් භාර්ථ ඉදයානු පාඩලිමේන්වී ප්‍රදශය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ඔය හම්බචනාගගේ ඇහුවදය ඇහුවද ඉන්දියාවට කිහිල්ලා පක්ෂේ ඉන්දයා විසින් ලංකා බලශක්ති ස්වාර්රති උල්ලගනය කිරීම් පිබඳව ඒ පිළිබඳ කතා කරාද ස්ථාවර කුමක් දෙකලා ඇහුවද ුනාමල ෙල්ටැන්ක සංගෙන් අල්ලාග සිටයෙන් පිළිඳ ඔබගේ පක්සේ ජෙවි පිනායක ඉන්දියාවෙන් ගත්ත ස්ථාවරය කුමක්ද. ඉන්දයාන බුද්ධියන් සහ ගෝටාවේ රාජ පක්ස රූකඩයක් වේ නට වූ අජිත් දෙවෝල් සමග ඔබ කරපු ගණ දිරමකක්ද අපිට කියන්න රටේ ජනතාවට කියන්න ඒගේ අනුර කුමාද ඉන්දයානු සංචාරයේදී ඉන්දිය ඉන්දියෙන් ව්‍යාපාරකයන් ඩොර මිලිය කරන දහයකට ආසන් ප්‍රමාණයක් රෝකෝඩි තුන්සයක අධක මුදලක් චන්ද අල්ලසක් වසෙන් ගත්තද චන්දාල්ලසක් වසෙන් ගත්තද දුන්නද ප්‍රශ්න ආර්ථය. ලංකාවේ අනාගතය රැඳී පවතින මනරම් පුනරජී පුනර් ජනීය බලශක්ති කලාපය කුණු කොල්ලයට ඉන්දයානු අදානී සමාගම මංකොල්ල කෑම්පිළි බඳව ඉන්දියාවේදි කුමගක්ද කතා කරේ. ඉන්දියානු මුදල් සහ දේශපාලන සහ ඊළඟ මැතිරණය සඳහා ඔබට ලබා ගැනීම සඳහ. ඇමෙරිකානු තානාපතිනය ඉටුකොල කාරය භාරය කුමක්ද. ලංකාවේ පුරවැසියන්ට මෙක කියන්න. ලංකාවේ ජාතික ඉන්දියානු ග්‍රහණයට ගැනීම ගැන ඔබ කරේ පලකරපු විරෝධය මකන්. එවගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාර වසර දහයකර අධික්කාලයක් තිසේ අලුත් ප්‍රහාරක ගුවන්යානාවක් හෝ ලබාගැනීමට ඉඩ නොදී වර්තමානයේදී ශ්‍රී ලංකා ආරක්ෂ හමුදාවක් කැබැලිවලට දුරෝල කිරීම ඉන්දයානු ව්‍යායම් පිළිබඳව විරෝධය පල කලාද. වගේම මේ සම්බන්ධයෙන් මොනවද කතාගරේ කියලා ඉන්දියානු සංචාරයේදී. ජේවිපි නායකවෝ ගිහිල්ල කත්තු තීන්දු තීරණ රටේ ජනතාවට රටේ ජනතාව බලාගෙනින්වා. ති ඒ වගේ දැ තව කියනවා ඊයේ ඩයනා කියනවා කාන්සා නීතිගත කරාලු දැන් හරිලු හොඳටම මේ විදේසි විනිීම මේ හොයන්ඳ පුළුවල්ු ඒ හින්දා එයා එහෙම කියලා බංගුලගුණු වරතන ආර්ථික විසේ සච්ඥවරයා කියනවා එහෙම එකක් ඇැිණට් එකගේ නෑ එ රාජ්‍යයඇමතව එතකොට මේ ආණ්ඩු දෙක තුනක්ද මේ රටේ තියෙන්නේෙ පාලනි කරන්න ජනාධපතිය එකක් කියනවා රාජ්‍යයඇමතිවරු නියෝජ්‍යයමතිවරු ැබිනට් ඇමිකර ඒ එක කතා කියනවා ඉතින් අපේ රට මිනිසු ගෝගද පිළිගන්නන්නේ කැබි ට එකක සාමක ලීම නද කියන්න එක වකීමක් තියෙනවාද නැද්ද මේ ආණ්ඩුව වක් කියනන මේවට. එතකොට ැ ගංජාබී ඉලා තමයි මේ තේන්ු තීර අර්ගෙන තියෙන්. එතකොට ගංජාබන අතරතුරේ අපේ රටේන්න මන්ද පෝසණෙන් පෙළන ලක්සගානක් දරු දැරියෝ. ඒ හට අවශ්‍ය කරන පෝසන ලබා දෙනවාවද නැත්තා ඔබලා අධිපෝසනෙන් පෝසනය වෙනවාද කෙනෙක තමයි ප අපිටහන්ට තියන්.